නම් මේ භාවනා වැඩසටහනේ මගේ කාර්ය කොටස මෙතෙකින් මේ සතියට මේ මාසයට අවසන්. ආයිත් අපි ජූලි මාසේ 8 වෙනිදාත් නැවත පෝයෙන් පස්සේ නැවත භාවනා වැඩසටහනක් අපි ආරම්භ කරනවා. ඒකටත් අපි අලුත් අය 250-300ක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පරණායගෙනුත් මේක ටිකක් තේරුම් ගත්තේ නැත්නම් දෙවන අවස්ථාවටත් ඒ සහභාගී වෙන පිරිසකටත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපි මේ හැම කෙනෙක්ගෙම ඉල්ලා සිටින්නේ මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්මවල බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා තියෙන්නේ මේ දෙව් සැප මිනිස් සැප කෙල දෙව් මිනිස් සැප කෙලවර කෙලවරට නිවන දාලා මතු බුදුවන බුදුන් දැක නිවන් දකින එකක් බුදුහාමුදුරුවන්ගේ නම් ධර්මය නෙමේ. ඒක මේ බුදුහාමුදුරුවන්ට කරන නිග්‍රහයක් එහෙම පාවිච්චයක් වාක්‍යයක් කියනවනම් මේ බුද්ධ ශාසනයකත් මනුසත්ත පටිලාභය ලබලා අද කළ යුතු දේ හෙටට කල් දානවා නම් ඒක වැරදි. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාටම අපි සතියක් තුළ මම විතරක් නෙමේ අපේ අනිකුත් ස්වාමීන් වහන්සේලාත් ගිහි දේශකයොත් මේ සියලු දෙනා අපි ඔබට මේ ඓතිහාසික කරුණු කාරණාත් ඒ වගේම මේ අපේ දහම මේකම අපේ දහමක්. ඒක නිසා අපේ බුදුන් අපි ඇඳලා වෙන මොකක්වත් නෙමෙයි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේක තේරුම් ගත්තොත් මේක කොහෙන්වත් පිටරටකින් අපිට ලැබුණු දෙයක් නෙමෙයි අපිට පිටරටකින් ලැබුණු දෙය ආගම. මේ තියෙන බුද්ධ ආගම, කතෝලික ආගම, හින්දු ආගම, මුස්ලිම් ආගම ඔක්කොම පිටරටවල වලින් ලැබිච්ච දේ. නමුත් අපේ දේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම අපේ. ඉතින් ඒක නිසා අපි කවුරුත් මේ අපේ දේ රැක ගන්නවා කියන්නේ පාවිච්චි කරනවා කියන්නේ ඒකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන. නැතුව මේ අපි දැන් වෙලා තියෙන්නේ ඔය ඉන්දියාවෙන් ආපු මහා සාංගික නිකාය බුද්ධ ආගම හැටියට හදාගෙන, කතෝලික ආගම හැටියට හදාගෙන, ඉන්දියාවෙන් ආපු හින්දු ආගම හදාගෙන, මුස්ලිම් ආගම, ඒවා ඔක්කොම ආගම් ඒවා පිටරටවල වලින් ආපුවා. නමුත් අපේ දේ අපේ දහම බුදුහාමුදුරුවන් දේශනා කරපු හෙළබිමේ දේශනා කරපු දහම. ඉතින් ඔබ කවුරුත් මේක තේරුම් ගන්න ඕනේ, ඉතිහාසයත් තේරුම් ගන්න ඕනේ, ඒ වගේම දහමත් තේරුම් ගන්න ඕනේ, ඒ වගේම ආගමත් තේරුම් ගන්න ඕනේ. ආගම කියන්නේ පැවැත්ම පවත්වාගෙන යන්න එක. අපි ආගමවල නිග්‍රහ කරන්න ඕනේ නැහැ. මොකද බොහෝ දෙනෙකුට නිවන් දකින්න බෑ. ඒ නිසා ආගමක් ඕනේ. එයා තවත් ගමන යන්න හදාගෙන යන ගමනක් යන්නේ. එයාට ආගම කරලා පින්කම් කරලා මගවිලෙම සල්ලි හොයාගෙන අර දෙව් සැප රජ සැප සිටු සැප කෙලවරට නිවන දාලා යන්න පුළුවන්. එහෙම පිරිසක් ඉන්නවා. අපි එයට නිග්‍රහ කරන්නෙත් නැහැ. එයට හැබැයි කරුණු පහලා දෙනවා. ඒ යන්නේ ගමනක්. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාම මේ ධර්මයේ තේරුම් ගන්න. ඊට පස්සේ දැන් අපි දවල් දානෙන් පස්සේ අපි 12:45 විතර මගේ මේ කාරණා ක්‍රියාකාරකම මෙතනින් අවසානයි. මගේ දේශනා අවසානයි. ඔබටත් පුළුවන් මේ සමාලෝචන සැසියට ඉන්න අපි ඔබ කාටත් ආරාධනා කරනවා. නමුත් කීප දෙනෙක් කිව්වා යන්න ඕනේ කියලා, ඔය දුර පළාත් වලින් ආපු අය අදම ගෙදර යන්න ඕනෑට එය කීප දෙනෙක් ඇහිලා කිව්වා. ඉතින් එයාට යන්න තියෙනවා නම් යන්න ඕන නම් අපි කීයටවත් නවත්තන්නේ නැහැ, යන්න පුළුවන්. ඉන්න කැමති අය ඉන්න අවශ්‍ය නම් සමාලෝචනයටත් සහභාගී වෙලා ඔබටත් පුළුවන් විනාඩි 5ක් 6ක් 7ක් 8ක් උපරිම විනාඩි 10ක් ඔබටත් අදහසක් ප්‍රකාශ කරන්න, යෝජනාවක් ඉදිරිපත් කරන්න, චෝදනා තියෙනවා නම් ඒවත් මතු කරලා පෙන්වන්න. හොඳයි, එහෙනම් ඒකටත් අවස්ථාව අපි ඔබ සියලු දෙනා සලකා ගන්නවා. 12:45 ඉඳන් පැය දෙකක් විතරයි, 1:45 2:45 වෙනකොට 3ට අවසන් කරලා
ඒ යන්නෙන්න ඕන ඇයට සිල්ටනාට අපි අවස්ථාව ලබා දෙනවා තම තමන්ගේ ගෙවල් වලට යන්න. හොඳයි එහෙනම් දැන් ඔබෙන් පින් බලාපොරොත්තු වන බොහෝ දෙනෙක් නොයසිලෙන් බලා ඉන්නවා. ඒක නිසා ඒ සියලු දෙනාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න මේ ගාථාවෙන්. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතානු මුදන්තු සම්බ සම්පත්ති එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත් සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා.